ජේසු පිහිටයි. සත්සර ධ්‍යානත් එක්කයි අපි එකතු වෙන්නේ. පටන් ගද්දිම මම කැමතියි කියවන්න හිතෝපදේශයේ 31 පරිච්ඡේදයේ 10 වගන්තිය ඉඳලා 12 වගන්තිය වෙනකම්. මේක මාතෘකාව දාලා තියෙන සත්ගුණවත් බිරිඳ කියලා. කාර්යක්ෂම බිරිඳ කොහෙන් සොයාගත හැකිද? ඇගේ අගය මුතු මැණික් වලට වඩා වැඩිය. සිය සැමයා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත. දිව්‍ය අතීතක් ඇය ඔහුට අයහපත නොව යහපත කරන්නේ. අපි කතා කරන්නේ අද පිරිමි අයට, පිරිමි පාර්ශවයට ඉතාමත් ආදරණීය පුද්ගලයෙක් ගැන. බිරිඳ. අපි හැමෝගෙම ජීවිතවලට, පිරිමි අයගේ ජීවිතවලට විශේෂයෙන්ම අම්මාට පසුව විශාල බලපෑමක් කරපු චරිතයක් තමයි බිරිඳ කියන්නේ. බිරිඳ කියන චරිතය, බිරිඳ කියන පෞරුෂය ඇතුලේ කාන්තාව ගැන තමයි අපි මේ කතා කරන්නට යන්නේ. දෙවියන් වහන්සේ ලෝකයේ මවලා උපපති පොතේ පිළ ලස්සන කතාවක් කියනවා. ආදම්ව මවලා ආදම් එච්චර සතුටින් හිටියේ නෑ කියලා. උන්වහන්සේ ඊට පස්සේ ආදම්ව නින්දකට යවලා මෙන්න මේ විදිය දෙයක් කියනවා. මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මවා දෙමි වදාළසේක. එවිට සමිධාන් වහන්සේ මිනිසා බර නින්දකට පත්කර ඔහු නිදා සිටියදී උන්වහන්සේගේ ඉලෑට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමූසේක. එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ ඉලවැට වලින් ගත් ඇටේවන, මාගේ මාංශයෙන් ගත් මාංශය වන මැය මිනිසාගෙන් ගත් එහෙයින් ස්ත්‍රීයයි නම් තබමි. බිරිඳ කියන චරිතය, බිරිඳ කියන භූමිකාව ඉතාමත් බලෑරුම් භූමිකාවක්. නව යවුන් වියට පත්වෙච්ච ගැහැණු ළමෙක් වැඩිවියට පත්වෙලා ඊට පස්සේ කාන්තාවක් බවට පත්වෙලා විවාහය ඇතුලේ වගකීම් සමුදායක් එක්ක බිරිඳ කියන රෝල් එක නැත්නම් බිරිඳ කියන චරිතයට පනපවද්දී ගොඩක් කම්කටොළු, බාධක, අභියෝග එක තමයි මේ ගමන මුහුණ දෙන්නේ. බිරිඳ කවුද කියලා තේරුම් ගන්නට අපි උත්සාහ කරන මේ හවස අපි මේ ගීතයට සවන් දීලා ඊට පස්සේ කතා කරමු. තුරුළු වෙමින්
බර ඇඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ තාතා වුණත් මා බත සරේ කරමු අම්මානුබයි මගේ දරු දැරියන් රකිනු තාතාවුනත් මමපත සරේ කරමු අම්මානුබයි දරු දෙරියන් රකින තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දෙරියන් රකින මේකේ අර තුන්වෙනි පදේ හරි ලස්සනයි බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ ඒ සුවඳ මට දැන් එන්නේ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ. ඔයාගේ සුවඳ බිරිඳගේ සුවඳ මට එන්නේ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ. මගේ පුතාගේ මුවෙන් එන්නේ ඔයාගේ සුවඳ. තොර බිරිඳක් කියන්නේ පාවිච්චි කරලා විසි කරන්න තියන්න. යුසන්ත්‍රෝ කප්ස් වගේ ඒ වගේ දෙයක් නෙමේ බලන්න. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ මට ඇතිවෙන්නේ බැතිබර හැඟීමක් භක්තියක් ඒ භක්තිමත් හැඟීම දනවන සුවඳ එන්නේ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ මගේ හිස ඉඹිද්දී මගේ හිතේ හැඟිවෙන් ඇතිවෙන්නේ අම්මා කෙනෙක්ට මගේ හිතේ හැසිර ඇතිවෙන හැඟීම. ඒ ගෞරවය. ඒ ලෙන්ගතුකම. මොකද දැන් ඔයා මගේ බිරිඳ විතරක් නෙමෙයි. මගේ දරුවන්ගේ අම්මත් වෙනවා. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්. පොඩි ඉරිසියාවකුත් තියෙනවා. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්. රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදිනු මට හම්බෙච්ච මගේම වෙච්චේ ආදරය දැන් බෙදිලා. එකින් කියන්නේ මට ආදරේ නෑ කියලා. මගේ ආදරය ඒ ආදරේ එහෙමම දරුවන්ට දෙනවා. රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදිනුඹුන්. ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්. ඔයා දැකපු පළවෙනි දවසත් මට මෙච්චර ආදරයක් ඇති වුණා. දැන් ඔයා මට දීපු ආදරය මේ බිලින්දර කියන්නේ ස්වාමි පුරුෂය. මට දීපු ආදරය මගේ වෙච්ච ආදරය මගේම වෙච්ච ආදරය මගේ දරුවන්ට බෙදලා දීලා වෙහෙසෙද්දී උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමි. ඔයාව දැකපු මුල් දවසේ ඉඳලා මගේ හිතේ තිබිච්ච ආදරයටත් වඩා ආදරයක් දැන් ඔයා මේ වෙහෙසින හැටි දැකලා මගේ හිතට නැගෙනවා. හරිම ලස්සනයි හරිම සුන්දරයි මේ හැඟීම්. පවුල් ඇතුලේ බිරිඳ කියන චරිතය අම්මා කෙනෙක් විදිහට දකින්නකම් තමන්ගේ ස්වාමි පුරුෂයා විසින් දාස් ගානක් අම්මලා දාස් ගානක් මව්වරු පිටරටවල දුක් විඳින්නේ ඒ දරු සෙනෙහස කැප කරලා තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි වූ සෙනෙහස ඒ ලැබෙනුන ආදරය කැප කරලා මේ අම්මලා දුක් විඳින්නේ අම්මලා විදිහ විතරක්ම නෙමෙයි අම්මා සහ බිරිඳ කියන ඒ භූමිකා දෙක ඇතුළේම කාන්තාව දෝලණය වෙමින් තමන්ගේ පවුල බැලන්ස් කරන්න අපේ වචනෙන් කියන ලොකු ලොකුම ලොකු කාර්යයක් කරනවා
මට පෙර උරුම ආලය දරු කැලට දෙමි. මගෙන් සහ ඔබගෙන් ආදරයෙන් උපදින දරුවන්ට මට වඩා ආදරයක් ඔයා දක්වනවා. තාත්තා උනත් මාබත සරිකරන අම්මා නුඹයි මගේ දරු දැරියන්ලා. මම තාත්තා තමයි, මම පවුලේ මූලිකයා තමයි. මම හම්බ කරන දෙයි, මම මහන්සි වෙලා ගේන දෙයි මගේ දරුවන්ව පෝෂණය කරන්නේ ඔබ. ඒ ගරුත්වය මට තියෙනවා. මගේ ගෙදර මගේ බිරිඳ නැතුව ගියොත් මම හම්බ කරන දෙයි, මම මහන්සිලා කරන රස්සාවෙන්, මගේ පවුලෙන්, මගේ පවුල් ජීවිතයෙන් පළක් නැහැ. ඒ පවුලට අර්ථය ගේන්නේ බිරිඳ. උතර අපි කතාවක් අහලා තියෙනවා, behind every successful man there is a woman. සාර්ථක සෑම මිනිස්සෙක් පිටිපසම කාන්තාවක් සිටී කියලා. හැබැයි අපිට බයිබලයේ කිව්වේ වෙන දෙයක්. ආදම්ව නිින්දකට යවලා ස්වාමින් වහන්සේ ඉලෑටේ ගන්න ආදම්ගේ පැත්තෙන්. එතකොට මේ කාන්තාව පසුපස පිරිමියා ඉදිරියෙන් කියන සංකල්පය ස්වාමින් වහන්සේ ලෝකාරම්භයේදීම බිඳහෙළලා තියෙනවා. එතකොට ඒක behind every successful man නෙමෙයි, beside every successful man. අත අල්ලගෙන එක ළඟින් පැත්තෙන් ළඟින් සිටින කාන්තාව තමයි බිරිඳ කියන්නේ. සිංහලෙන් හරි වචනයක් කියනවා මේ spouse කියන ඉංග්‍රීසි වචනෙට, කාල යාත්‍රිකයා. කාලය හරහා යාත්‍රා කරන්න. පුරුෂයෙක් තමන්ගේ දෙමව්පියන් අතහැරලා, තමන්ගේ මවගේ හෝ පියාගේ ගෘහය අතහැරලා, තමන් ආදරය කරන, තමන් ප්‍රේම කරන කාන්තාවත් සමඟ පවුලක් ගොඩනගාගත්තට පස්සේ ඒ දෙදෙනා තමයි කාලය හරහා යාත්‍රා කරන්නේ. ඒකයි උන්ට කාල යාත්‍රයෝ කියන්නේ. එතන මගේ කාල යාත්‍රය නැත්නම් මගේ බිරිඳ මට පිටුපසින් නම් ඉන්නේ, මගේ ගමන සාර්ථකද කියලා හිතන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ස්වාමි පුරුෂයන්ට. මගේ පිටුපසින් සිටින බිරිඳ මගේ සෙවණැල්ලට යටත් වෙලා නම්, මගේ පුරුෂාධිපත්‍යයට යට වෙලා නම්, ඒ පවුල ඇතුලේ මම බිරිඳට සමතැන් ලබා දීලා තියෙනවා. කාන්තාවන්ගේ විමුක්තිය ගැන, කාන්තාවන්ට හිමි විය යුතු අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරන අපි, අපේ ගෙවල් ඇතුලේ මගේ බිරිඳට, මගේ දරුවන්ගේ අම්මට දෙන්න ඕන තැන මන් දීලා තියෙනවා. අපි එකතු වුණාම කතා කරන වචන සමහරක් කළාට කාන්තාවන් සම්බන්ධව කතා කරද්දී ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බැරි දේවල්. ඒ වචන වලින් කතා කරලා මම ගෙදර ඇවිල්ලා මගේ බිරිඳට ආදරය දක්වනවා කියලා කියනවා නම් ඒක බොරුවක්. මොකද මම කතාවක් හදන, මම වැරදියට කතා කරන, මම වැරදියට බලන කාන්තාව තව කාගේ හරි බිරිඳක්, තව කාගේ හරි සහෝදරියක්, තව කාගේ හරි අම්ම කෙනෙක්. මගේ අම්මට, මගේ බිරිඳට එහෙම කවුරු හරි කියනවා ඇහුනොත් මට එනවා වගේම හැඟීමක්. ඒ කාගේ හරි වෙච්ච ඒ කාන්තාවට, කාගේ හරි බිරිඳක්, කාගේ හරි අම්ම කෙනෙක් වෙච්ච ඒ කාන්තාවට ඊට වඩා දැනෙනවා. එතකොට අපේ පිරිමි දරුවන්ට උගන්විය යුත්තේ කාන්තාව යනු පාවිච්චි කළ පසු විසි කළ දැමිය හැකි භාණ්ඩයක් නොව ඇටමස්ලේ නහරවලින් සෑදුණු, ශුද්ධ වූ ආත්මයකින් සන්නද්ධ වුණු ශුද්ධ වූ දේව මැවිල්ලක්. මේ දේව මැවිල්ලට ගරහන විට, මේ දේව මැවිල්ලට අපහාස කරන විට ස්වාමීන් වහන්සේ කියන එක තැනකදී සියලුම පාපයන්ට සමාව දෙනු ලැබේ. හැබැයි සුදත්මන් වහන්සේ රේවේ කරන පාපයට සමාව දෙනු ලැබේ. තවත් ඉස්සනෙක උන්වහන්සේ කියන පාවුලතුමා කියනවා, මාගේ ශරීරය ඔබගේ ශරීරය සුදත්මන් වහන්සේගේ මන්දිරයයි. එතකොට අපි කාන්තාවක් දිහා බලලා, තව කෙනෙක්ගේ බිරිඳක් දිහා බලලා, තව කෙනෙක්ගේ අම්ම කෙනෙක්, නංගි කෙනෙක් දිහා බලලා කරන පාපයක් පාසා අපි කරන්නේ සුදත්මන් වහන්සේ රැවු පාපයක්. ඒකින්ද මේ කාන්තාව කියන චරිතය, බිරිඳ කියන චරිතය සෑම විවාහක පුද්ගලයෙක්ගේම, විවාහක පුරුෂයෙක්ගේම ජීවිතවලට විශාල ලෙස බලපෑම් කරපු චරිතයක්. ඒක හින්දායි බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ මට ඇති වෙන්නේ ඊටමත් භක්තිමත් හැඟීමක් ඔබ කෙරෙහි. ජරා හැඟීමක්, මනචර හැඟීමක් නෙමෙයි, බැතිබර හැඟීමක්, භක්තිය උපදවන හැඟීමක්. මට ඒ සුවඳ එන්නේ මගේ පුතාගෙන්. ඒතර මගේ ආදරය ඔයා ලබාගෙන ඔයා එක දෙන්නේ මගේ දරුවන්ට.
මගේ ලෙයිම් බිහිවෙච්ච මගේම දරුවන්ට මගේ ආදරය මට ලැබිච්ච ආදරය මගේ ආදරය දිගපලට දන්නවා. මොකද ඒ ආදරය ටික කාලයකට මම වින්දා. ඒ ආදරේ පිහිනුවා. දැන් ඒ ආදරයම ඔයා ලෝභ නැතුව මගේ දරුවන්ට දෙනවා. මට ඒකින්දා ඔයා ගැන තියෙන බොහොම බැතිබර හැඟීමක්. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස. තම බිරිඳට අම්මා කෙනෙක් වගේ සලකන ස්වාමි පුරුෂයන් බිහිවන රටක් අපි ප්‍රාර්ථනා කරමු. බිරිඳට අම්මා කෙනෙක්ට වගේ සලකන ස්වාමි පුරුෂයන්. ගරුත්වය ලැබිය යුතු තැන ඒ ආරක්ෂාව රැකවරණය ලබා දෙමින් බිරිඳට ලැබිය යුතු තැන ගරුත්වය ලබා දෙන ස්වාමි පුරුෂයන් ඉන්න රටක් හැදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ ශුද්ධ බයිබලයේ හම්බ වෙන හොඳම උදාහරණය ස්වාමි පුරුෂයන්ට ශුද්ධ වූ ජුසේතුමා. උන්වහන්සේට ආරංචි වෙනවා මේ මරියා කියන පොඩි ගැහැණු ළමයා. එයා විවාහ බස් දෙල හිටපු ගැහැණු ළමයා ගැබ් අරගෙන මේක මරණීය පාපයක් ගල් ගහලා මරන්න පුළුවන් පාපයක්. හැබැයි ජුසේතුමා සැබෑ පුරුෂ ලක්ෂණ පැහැදිලි කරමින් අපි අපේ භාෂාවෙන් කියන නීම පිරිමියෙක් වගේ ඒ කාන්තාවට දිය යුතු ගරුත්වය එලෙසම දෙනවා හරිම නිහඬව. තමන්ගේ බිරිඳට අත උස්සන තමන්ගේ බිරිඳට කෑගව ගහලා තරා නරක වචනෙන් වයින් පිරිමි එළියට ඇවිල්ලා කියනවා කාන්තාවන්ගේ අයිතිය සුරකින්න ඕනේ කියලා. ගෙදර ඉන්න කාන්තාවගේ අයිතියෙන් පටන් ගමු. ගෙදර ඉන්න කාන්තාවට ගරු කරමු. අම්ම වෙන්න පුළුවන් බිරිඳ වෙන්න පුළුවන් තමන්ගේ දියණිය වෙන්න පුළුවන් කාන්තාව කාන්තාව. බිරිඳ යනු තමන්ගේ ගෙදර තමන්ගේ කුටුම්බය ආරක්ෂා කරන්නා වූ සුර දූතිය නැත්නම් දේවතාව විදියට දකින ස්වාමි පුරුෂයන් බිහි වෙන රටක අපේ අම්මලාට මැද පෙරදිග ගිහිල්ලා කඳුළු වගුරන්න වෙන එකක් නැහැ. මොකද ඒ ස්වාමි පුරුෂයා දන්නවා තමන්ගේ බිරිඳව ආරක්ෂා කරගන්න හැටි. ඒ ස්වාමි පුරුෂයා දන්නවා තමන්ගේ පවුල ඇතුලේ තමන්ගේ දරුවන්ගේ අම්මට දෙන්න ඕන තැන දෙන හැටි. අපේ අධ්‍යාපන සිස්ටම් එක ඇතුලේ මේ කාන්තාව කියන චරිතයට ගරු කළ හැකි ස්වාමි පුරුෂයන් පුරුෂයන් බිහි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ සමාජය ඇතුලේ එවන් වූ උසස් ශුද්ධ ජුසේතුමා මෙන් උසස් සිත් ඇති සත්පුරුෂයන් බිහි වේවායි ප්‍රාර්ථනා කරමු. මේ සතිය පුරාවට සහ අපගේ ඉදිරි ජීවිතේ පුරාවට ඔබගේ ජීවිතයට බලපෑම් කළ ඒ කාන්තාව ආදරෙන් බලාගන්නට සියලුම ස්වාමි පුරුෂයන් ශුද්ධ ජුසේතුමාගේ ආරක්ෂාව පිහිට රැකවරණය ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ වගේ නිහඬව නිසලව සිටිමින් තමන්ගේ බිරිඳව පනටත් වැඩියෙන් රැකගන්නට පුළුවන් තරමේ කශේරුකාවක් ඇති පිරිමින් ගොඩනැගෙන්නට කියා අපි ප්‍රාර්ථනා කරමු. එහෙම පිරිමින්ගේ අඩුවක් අදටත් අපේ සමාජයේ තියෙනවා. පිටට ගිහිල්ලා ලොකුවට කෑ ගැහුවට ගියේ ඇතුළට ආපුවාම අර අපේ භාෂාවෙන් කියන්නේ ලෝකෙට ප්‍රකාශය ගෙදරට මරගාති. ගෙදර ආපුවාම තමයි ඔක්කොම සෙල්ලම් තියෙන්නේ. ගේ ඇතුලේ තමන්ගේ බිරිඳ ඉන්නේ බයෙන් නම් ගේ ඇතුලේ තමන්ගේ බිරිඳට ආරක්ෂාවක් නැත්නම් පිටට ගියත් ඒ පිරිමියාට වෙන කෙනෙක්ගේ කාන්තාවකට වෙන කාන්තාවකට ගරු කරන්න නොහැකි. ඒකින්ද මේ සිතුවිලි දාමේ අපේ නිවස් ඇතුලේ අපේ පිරිමි දරුවන්ට අපි උගන්වමු. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලෙයි ඇත නිබඳ. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිඳ සිඹින සඳ. නැවතත් හමුවෙමු සස්සර දැහැනකින්. එතෙක් ඔබට ජේසු පිහිටයි.